හෙලෝ අපිට ඕක Android දුරකථනයක් පාවිච්චි කර කර හිටපු ඔයා දැන් Apple phone එකක් මිලදී අරගෙන Apple phone එකක් පාවිච්චි කරන්න යන්නේ. ඒ කියන්නේ Android user කෙනෙක් නෙවෙයි දැන් ඔයා Apple user කෙනෙක්. ඒ කියන්නේ iOS user කෙනෙක් වෙලා. ඉතින් ඔයාට සිද්ධ වෙනවා iCloud එකක් නිර්මාණය කරගන්න. ඔයා Android පාවිච්චි කරද්දී පාවිච්චි කරේ Google account එකක්. Google account වල Google service තමයි ඔයා පාවිච්චි කරේ. එතකොට ඔයාට notes ඊට පස්සේ calendar ඊට පස්සේ contacts මේ හැම දෙම තිබ්බේ Android phone එකේ Google account එකේ. හැබැයි ඔයාට දැන් සිද්ධ වෙනවා iCloud එකක් නිර්මාණය කරගෙන Apple user කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඔයා Apple වලට කැමති. එතකොට ඔයා දැන් බලනවා ඔයාගේ contacts ටික කොහොමද sync කරගන්නේ කියලා. contacts තිබ්බේ Google account එකේ. ඉතින් අද අපි කතා කරන්නේ ඔයා අලුතින් මිලදී ගත්ත Apple දුරකථනයට කොහොමද මේ Google contact sync කරගන්නේ සමමුර්ථනය කරගන්නේ කියලා. ඉතින් අපි පියවරවල් විදිහට මේ ගැන කතා කරමු. අපිව තාම subscribe කරලා නැත්නම් පල්ලෙ තියෙන subscribe button එකකින් අපිව subscribe කරලා bell button එක on කරලා තියාගන්න මේ වැනි content videos miss නොකර ඔයාලට නරඹන්න පුළුවන්. එතකොට අපිත් එක්කම iPhone එක ගත්තාම iPhone වල setting app එක touch කරන ඔයාට හම්බ වෙනවා මුලින්ම password and accounts කියලා setting option එකක්. මේ setting option එක touch කරන ඔයාට ඊට පස්සේ හම්බවෙනවා add account කියලා option එකක්. මේ add account option එක touch කරන ඔයාට හම්බවෙනවා තවත් option set එකක්. මේ option set එකේ Google කියලා තියෙනවා. Google touch කරන ඔයාට ඊට පස්සේ option දෙකක් තියෙනවා select කරන්න. ඒගොල්ලෝ අහනවා Apple device එකෙන් අහනවා google.com එකට sign in කරන්නද එපාද කියලා. ඒ කියන්නේ ඔයාට තියෙන option දෙකයි cancel option එක හරි continue option එක හරි. ඔයා එතනින් continue දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාට තියෙන ඊළඟ පියවර තමයි ඔයාගේ Google address එක type කරන එක. ඊට පස්සේ type කරලා ඔයාගේ Google address එක දාලා add දාලා gmail.com දාලා type කරලා next උනහම ඔයාට ඒ Google account එකට අදාළ account එකේ password එක type කරලා next දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට හම්බෙන්නේ Google account එකට sync කරන Apple phone එකත් එක්ක එන permission ටික. ඒ කියන්නේ contacts ඊට පස්සේ calendar වගේ Gmail service Google service වල permission ටික. ඉතින් ඔයාට contacts sync කරගන්න ඕන නම් ඔයා එතෙන්දි කරන්න ඕනේ එතනදි contact switch එක tick එක දාන එක. එතකොට ඔයාට iPhone එකත් එක්ක ඔයා Google account contacts ටික sync කරගන්න පුළුවන්. ඉතින් මේ steps ටික follow කරලා ඔයාට පුළුවන් ඔයාගේ අලුතින් මිලදී ගත්ත iPhone එකට sync කරගන්න ඔයාගේ පරණ Android දුරකථනයේ තිබුණු Google contacts set එක. ඉතින් ඔයාට තව තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාගේ Google account එකේ ඔයා පාවිච්චි කරපු calendar details ඊට පස්සේ notes ඊට පස්සේ mail කොහොමද iPhone එකට sync කරගන්නේ කියලා. අපි step විදිහට පියවරවල් විදිහට කතා කරගෙන එද්දී ඔයාට හම්බෙන අපිට හම්බෙච්ච තැනක් තමයි අර Google contacts වලට permission tick එක කරන තැන තිබ්බ ලිස්ට් එක. ඔයා දකින්න ඇති එතන මේල් තිබ්බා, කැලෙන්ඩර් තිබ්බා, නෝට්ස් තිබ්බා. ඔයාට පුළුවන් ඒ ටික්ස් ටික ඔන් කරලා පර්මිෂන් දීනහම ඔයාට නිකම්ම Google සර්විස් වලට sync කරන්න මෙන්න මේ iPhone එකෙන්. ඉතින් ඔයාට පුළුවන් එහෙම sync කරලා ඔයා පරණ යූස් කරපු Android details ටික, ඒ කියන්නේ contacts, calendar details අරම මේ ඔක්කොම Google accounts වල කලින් කරපු ටික මේ iPhone account එකට sync කරගන්න. ඉතින් මේ වගේ ඔයාට Microsoft Exchange, Yahoo, AOI ඊට පස්සේ iCloud වගේ platform sync කරගන්න පුළුවන් ඔයා අලුතින් මිලදී ගත්ත iPhone එකට. මම මේ කතා කරන්නේ Android දුරකථන පාවිච්චි කරලා කර කර ඉඳලා Apple දුරකථනයකට අලුතින් පාරු වෙච්ච user කෙනෙක්ට උපකාරයක් විදිහට ට්‍රික්ස් එකක්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ලබන සතියෙත් එන්නම්. එතකන් අපිව subscribe කරලා bell button එක on කරලා තියාගන්න. මේ වගේ content miss නොකර නරඹන්න. ඉතින් අපිව Facebook ඉන්නවා, Instagram ඉන්නවා, Twitter ඉන්නවා. අපිව follow කරලා like කරලා අපිත් එක්කම රැඳී ඉන්න මේ වගේ වීඩියෝ එකකින් ලබන සතියේ මුණ ගැහෙනකන්.